ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ අපේ පියතුමා අපේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආදරණීය පිල්වින් සිල් සහෝදරය ඒ වගේම සමාජවාදී තරුණ සංගමේ ආරාධනාවේ පිළි අරගෙන මේ අවස්ථාවට සහභාගී වෙන අපේ කලාකරුවන් සාහිත්‍යවේදීන් ආදරණීය සහෝදරවරුන් සහෝදරියන් මාධ්‍යවේදී හිතවතුන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි අපි දන්නවා මීට අවුරුදු 33කට පෙර 1983 ජූලි මාසයේ 23 වෙනිදා මෑත ලංකා ඉතිහාසයේ අඳුරුතම හා මිලේච්ඡතම දිනේ මේ මහ පොළව ලේ වලින් තෙත් වුණා මේ අහස දුම් වලින් කළු වුණා අපේ ඇස් ඉදිරි පිට මහා ගිනි ජාලාවන් අපි දැක්කා මා දන්නවා මට අපේ විශ්වවිද්‍යාලේ අපිට ඉහළින් හිටපු සුගුරන් කිව්වා ගැලන විශ්වවිද්‍යාලේ ඉදිරි පිට සපත්තු මහන්නෙක් හිටියා දෙමළ තාත්තා කෙනෙක් ඇවිලෙන ටයර් සෑයට පණ පිටින් ඔහු දාලා පුළුස්සනු ලැබුවා ලංකාවේ මෑත ඉතිහාසයේ සිදු වූ මිලේච්ඡතම සහ අඳුරුතම දිනය 1983 ජූලි මාසයේ 23 වෙනිදා අප කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ ජූලි මාසයේ 23 වෙනිදා ඕපපාතික ලෙස ඔහේ හුදකලා ලෙස තනි අහම්බයක් ලෙස ඇතිවෙච්ච දිනයක් නොවේ ක්‍රමානුකූලව වර්ධනය වෙමින් තිබුණු ජාතිවාදී ඒ උතුරේ වේවා දකුණේ වේවා බලේ වෙනුණු බලේ ආරක්ෂාව වෙනුණු වර්ධන වෙමින් තිබුණු ජාතිවාදය ගිනියම් ලෙස පුපුරා යන දිනේ තමයි 83 ජූලි මාසයේ 23 වෙනිදා මීට අවුරුදු 33කට පෙර එම දිනය සමාජවාදී තරුණ සංගමයේ විතින් සහෝදරත්වයේ දින ලෙස නම් කොට ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය වෙනුවෙන් මතවාදීමේ අරගලයක් ක්‍රියාකාරීමේ මැදිහත්වීම කරගැනීමේ දිනයක් බවට පත් කිරීම ඉතාම සුදුසු සහ යෝග්‍යයි කියලා අපි කල්පනා කරනවා අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ අපේ රට ජනතාව වෙන්වෙන්ව ගත්තොත් ඔවුන් ජාතිවාදී කියලා ඉපදිනකොට අපි කවුරුත් ජාතිවාදීන් නොවේ ඉපදෙනකොට හරියට අපේ මනස හිස් කලයක් වගේ හැබැයි මේ මනසට පුරෝපු වතුර මොනවද මේ මනසට පහුගිය කාලේ පුරාවම මේ පාලක පන්තිය විසින් පුරෝපු වතුරවල සැලකීතු සංවිතියක් අඩංගු වී තිබුණා ජාතිවාදී මේ මොකක් වෙනුවෙන්ද දකුණේ සිංහල ජාතිවාදී වේවා උතුරේ දෙමළ ජාතිවාදී වේවා නැගෙනහිර මුස්ලිම් ජාතිවාදී වේවා මේ කිසිවක් වර්ධනය කරන්නේ මේ කිසිවකට මඟ කියන්නේ මේ කිසිවකට නායකත්ව දෙන්නේ මේ කිසිවකට පොළඹවන්නේ සාමාන්‍ය දුවා දරුවන්ගේ සාමාන්‍ය අම්මා තාත්තගේ උවමනාවන් සහ ගැටලු විසඳීමේ අරමුණින් නෙමෙයි ඒ සියල්ල පිටුපස අඩු වැඩි වශයෙන් ලබා ගන්නා ලද බලයක් එහි ආරක්ෂාවත් බලය අත්පත් කර ගැනීමේ උවමනාවත් ගැබ් වී තිබෙනි එනිසා ද අපට අරගලයක් තිබෙනවා මේ ජාතිවාදයට එරෙහිව මතවාදී ශේෂ්ත්‍රයේ අරගලයක් අපි නියෝජනය කරන්න ජාතික සමගිය පිළ නම් ඔවුන් නියෝජනය කරන්න ජාතිවාදී පිළ හැබැයි ඔවුන්ගේ මතය ප්‍රබල වී තිබෙනවා ඔවුන් විටක තමගේ පාලක බලය එවෙනින් උපයෝගී කරගන්න විටක තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ තිබෙන හයිය එවෙනින් උපයෝගී කරගන්න මෑත කාලේ අපි උදාහරණ බැලුවොත් මේ දකුණු පළාතේ විවිධ බලවේගයන් ගොඩනැගුවේ මොනව වෙනුවෙන්ද විවිධ බලසේනා ගොඩනැගුවේ මොනව වෙනුවෙන්ද ඒ බලසේනාවල පරමාර්ථය තිබුණේ සිංහල ජාතිය වර්ධනයක් හෝ බෞද්ධ දර්ශන ආරක්ෂාවක් නෙවෙයි එම බලසේනාවන්ගේ අරමුණ බවට පත් වී තිබුණේ පැවති
රාජපක්ෂ පාලනයේ දිගුව සහ පැවැත්ම සඳහා අවශ්‍ය වන මතවාදී බලය නිර්මාණය කිරීම. එනිසා පැවති පාලක පන්තිය පැවති පාලනය තමන්ගේ බලය පවත්වා ගැනීම වෙනුවෙන් ජාතිවාදය වපුරු ලැබූ. එතනින් නතර වුණේ නෑ. දැන් ඔවුන්ට ගිලිහි තිබෙන බලය යලි අත්පත් කර ගැනීම වෙනුවෙන් අපිට මතකයි පැවති හිටපු පාලකයා පරාජයට පත් වෙලා මැදමුලන වලව්වට ගිහිල්ලා ජනෙල් පොල්ලේ එල්ලිලා මොකද්ද කිව්වේ? සුළු ජාතික ඡන්ද නිසා මම පෙරදුනා කිව්වා. ඔහු පරාජයෙන් පසුව ඔහුගේ පළමු ප්‍රකාශයේ සිට ඉදිරියට ගෙනෙමින් තිබෙන්නේ යලි බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් ජාතිවාදී. එපමණක් නෙවෙයි. ඒ දකුණේ පමණක් නෙවෙයි උතුරේ. මා දැක්වා උතුරු මාහැමති විග්නේශරන් මහත්මයා ප්‍රකාශයට පත් කළා තිබෙනවා. මොරගහ කන්ද ජලය නිසි ලෙස බෙදා ගැනීම සඳහා මධ්‍යම ආණ්ඩුව සහ උතුරු පළාත් සභාව අතර ගිවිසුමක් අත්සන් කළ යුතුයි කියලා. මොකද්ද මේ කියන්නේ? මොරගහ කන්දේ ජලය නිසි පරිදි බෙදා ගැනීම වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කළ යුතුයිලු මධ්‍යම රජය සහ පළාත් සභාව අතර. මොකද්ද මේ කියන්නේ? මේ රටේ සිදුවිය යුතු දෙයක්. මේ අන් කවරක්වත් නෙවෙයි. උතුරු පළාතේ විශේෂම පළාත් සභා පාලනය මේ වන විට උතුරු පළාතේ තමන්ගේ එකම පැවැත්ම සහ අනාගතයේ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම මෙවලම බවට පත් වී තිබෙන්නේ ජාතිවාදී. එනිසා මේ ජාතිවාදයේ බලය ලබා ගැනීම අරමුණත් ලබාගත්තු බලය ආරක්ෂා කර ගැනීම අරමුණෙනුත් මහා බලයක් ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ බලයට එරෙහිව තමයි ජාතික සමගී කොඩිය අපි අතට ගන්න ඕනකම තිබෙන්නේ. විශේෂයෙන්ම අපි සමාජවාදී තරුණ සංගමයට ස්තුතිවන්ත වෙනවා. පසුගිය විස්තුම්වෙන්දා සිට දින ගණනාවක් යාපනයේ නතර වෙලා යාපනයේ ජනතාව මුණගැහිලා විවිධ සංස්කෘතික උළෙලවල් විවිධ ශ්‍රම දායකත්වයන් විවිධ මතවාදී අරගලයන් කරමින් තිබෙනවා. උතුර ජාතිවාදයේ ගොහරුවෙන් මුදවා ගැනීමේ අරගලයක් අද අපට තිබෙනවා. එහි අද ප්‍රධාන භූමිකාව ජාතිවාදී. අන් කවරක්වත් නෙවෙයි. හැබැයි උතුරේ ජනයාට වෙනම පාලනයන් විසින් හෝ වෙනම බලකඳුරු විසින් හෝ උතුරේ ජනයාට ඇති වෙන සෙතක් නැති බව එහි ජනතාවත් තේරුම් ගත යුතු තිබෙනවා. ඔබ හිතන්න යාපනයේ මහ ලුණු ඇස්සන්නක් තිබෙනවා. වෙළඳපොළ තිබෙන්නේ දකුණේ. යාපනයේ මහා එළවලුව අස්වැන්නක් තිබෙනවා. වෙළඳපොළ තිබෙන්නේ දකුණේ. ඒ වෙළඳපොළෙන් මේ දෙක එකට ගැට ගහනවා. සංස්කෘතියෙන් ගැට ගහනවා. මාර්ගපද්ධතියෙන් ගැට ගහනවා. ඒ විතරක් නෙවෙයි අපේ ජල ප්‍රවාහන පද්ධතියෙන් පව එකට ගැට ගහනවා. මධ්‍ය කඳුකරේ තමයි අපේ ගංගා ටික පටන් ගන්න. ඒ වතුර තමයි ගලා ගන්නන්නේ උතුර දකුණ නැගෙනහිර බටහිර බේදිකින් තොරව. එනිසා මේ රටේ භූ විෂමතාවයේ පිහිටීමත් අපේ ඉතිහාසයත් අපේ සංස්කෘතියෙන් දැස බැලුවත් අපේ ජන ප්‍රභාවයන්ගේ මනෝභාවයන් බැලුවත් මේ කිසිවකක ඉඩතිමෙන්නේ වෙන්වීමේ දිසාවට නෙවෙයි. මේ හැම කරුණක්ම සපත කොට තිබෙන්නේ එකතු වීමේ දිසාවට අවශ්‍ය වෙන සාධක. එනිසා අපි මේ එකතු වීමේ අරගලය මේ සමගී අරගලය ඉදිරියට ගෙන යා යුතු තිබෙනවා. ඒ වෙනුවෙන් මේ ජාතිවාදයට රහිව ප්‍රබල හඬක් සහ ප්‍රබල අරගලයක් අප වෙත පැවරී තිබෙනවා. එය පවරා ගත යුතු වන්නේ අප විසින් පමණක්මයි. වෙන කිසිවෙකු විසින්ේ පවරා ගන්නෙ නැහැ. වෙන කිසිවෙකුට ඒ ජාතික සමගිය අවශ්‍ය නැහැ. රාජපක්ෂ මහතර ජාතික සමගිය වුණාද? රනිල් වික්‍රමසිංහ මහතර ජාතික සමගිය වුණාද? සම්බන්ධන් මහතර ජාතික සමගිය වුණාද? හකීම් මහතර ජාතික සමගිය වුණාද? තොණ්ඩමන්ට ජාතික සමගිය වුණාද? නැහැ. ජාතික සමගිය ඇති වෙනවා කියන්නේ ඔවුන්ගේ දේශපාලනයේ මුල් බැහැගෙන තිබෙන පස් තට්ටුවම ඔවුන්ගෙන් ගලවලා යනවා. හකීම් මහත්මයා තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය දියත් කොට තිබෙන්නේ මුස්ලිම් ජාතිවාදය කියන පස ඇතුලේ. සම්බන්ධන් මහත්මයා තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය දියත් කොට තිබෙන්නේ දෙමළ ජාතිවාදය කියන පස ඇතුලේ. රාජපක්ෂ මහත්මයා තමන්ගේ දේශපාලන ව්‍යාපෘතිය දියත් කරමින් තිබෙන්නේ සිංහල ජාතිවාදය කියන පස ඇතුලේ. එනිසා මෙම කණ්ඩායම් තමන්ගේ පැවැත්ම බවට පත් කරගෙන තිබෙන්නේ තමන්ට අනන්‍ය
තමන්ට සුවිශේෂ වූ ජාතිවාදයන් පාර්ශවයන් නියෝජනය කරමි. ඒ නිසා මේ කිසිදු පාර්ශවයක් ජාතික සමගිය ප්‍රාර්ථනා කරන අය හෝ ජාතික සමගිය වෙනුවෙන් පෙනී සිටින අය නොවේ. ඒ හැමදෙනාම තම තමන්ගේ ජාතිවාදී ප්‍රවණතාවයන් වෙනුවෙන් බලකඳවුරු හදන්න, ජනතාව බෙදන්න, ජනතාව ඈත් කරන්න වෙන විදිහේ සමාජ නිර්මාණය කිරීම සඳහා වේශ මහන්සි වෙන දේශපාලන කඳවුරු තිබෙනවා. අන්නෙවෙනි මහා කඳවුරු සමුදායක් ඇතුලේ තමයි අපිට සිදු වී තිබෙන්නේ ජාතිවාදයට එරෙහි සටන, ජාතිවාදයට එරෙහි අරගලය දියත් කරන්න. එය වචනවලින් වේදිකාවේ කැමර දීමෙන් පමණ කළ හැකි දෙයක් කිවිවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒක අපි විශ්වාස කරන්නේ පළමු කොටම අපිට අපේ මූලධර්ම සකස් කළ යුතු කරගත යුතු තිබෙනවා. අපේ රට කියන්නේ මොකක්ද? සිංහල දෙමළ මුස්ලිම් කියලා ප්‍රධාන ජන කොටසෙන් තුනක් ජීවත් වෙනවා. ආවේ කොහින්ද? මලබාරෙන් වෙන්න පුළුවන්, කොරමැන්ඩල් වලින් වෙන්න පුළුවන්, දකුණු ඉන්දියාවෙන් වෙන්න පුළුවන්, උතුරු ඉන්දියාවෙන් වෙන්න පුළුවන්. ආවේ කොහොමද? වෙළඳු ලෙස වෙන්න පුළුවන්, ආක්‍රමණිකයන් ලෙස වෙන්න පුළුවන්, යුද්ධ වලින් වෙන්න පුළුවන්, ආවාහ ව්‍යුහ වලින් වෙන්න පුළුවන්. මොන විදියට ආවා, මොන කාලේ ආවා, අද අපේ රටේ ඉපදෙන, අපේ රටේ ආර්ථිකයට අවුල් වෙන, අපේ රටේ පොහොර වෙන මේ මහ පොළොවේ වෙළෙනින සිංහල දෙමළ මුස්ලිම් කියලා ප්‍රධාන ජන කොටසෙන් තුනක් ජීවත් වෙනවා. ඒ නිසා අපේ රට ඒක ජාතිය රාජ්‍යයක් නොවේ, අපේ රට බහු ජාතිය රාජ්‍යයක්. ඒ වගේම Hindu ධර්මය, ඉස්ලාම් ධර්මය, කතෝලික ධර්මය, බුද්ධ ධර්මය කියලා ප්‍රධානාගම් හතරක් අධහන ජන කොටසෙන් අපේ රටේ ජීවත් වෙනවා. ඒ වගේම සිංහල දෙමළ කියලා ප්‍රධාන භාෂාවන් දෙකක් අපේ රටේ ජනතාව තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, තමන්ගේ අදහස් හුවමාරු කර ගැනීම වෙනුවෙන්, තමන්ගේ රාජ්‍ය පාලනය වෙනුවෙන් උපයෝග කරගෙන තිබෙනවා. ඒ වගේම දෙමළ Hindu සංස්කෘතිය, මුස්ලිම් ඉස්ලාම් සංස්කෘතිය, සිංහල බෞද්ධ සංස්කෘතිය, සිංහල කතෝලික සංස්කෘතිය මෙවැනි සංස්කෘතීන් වල මිශ්‍රණයක් තිබෙනවා. ඒ නිසා බහු සංස්කෘතිය, ද්වි භාෂාව, බහු ආගමික, බහු ජාතිකත්වයන් පිරි රාජ්‍යයක් අපේ රට. එනං එවැනි ජන කොටසෙන් ජීවත් වෙන, එවැනි ආගමික වෙනස්කම් සහිත ජන කොටසෙන් ජීවත් වෙන, එවැනි භාෂාව වෙනස්කම් ජන කොටසෙන් ජීවත් වෙන, එවැනි සංස්කෘතිය වෙනස්කම් සහිත ජන කොටසෙන් ජීවත් වෙන රටක ජාතික සමගිය ගොඩනැගිය හැක්කේ කෙසේද? ජාතික සමගිය ගොඩනැගිය හැක්කේ ඒ සියලු දෙනාගේ සම අයිතිය පිළිගැනීමෙන් පමණයි. භාෂාවේ සම අයිතිය, ආගමේ සම අයිතිය, සංස්කෘතියේ සම අයිතිය, ඒ වගේම තමන්ගේ ආගමේ සම අයිතිය පිළිගැනීමෙන් පමණයි. ඒ නිසා ජාතික සමගිය ගොඩනැගීමේ මූලික මුල්ගල් බවට පවට පත් කරගත යුත්තේ සෑම ජන කොටසටම තමන්ට අනන්‍ය වූ සම අයිතීන් පිළිගැනීමෙන් පමණයි. ඒ මතය උතුරේද, දකුණේද, නැගෙනහිරද, බටහිරද ભેදකින් තොරව සියලු ජනාවටගේම සම අයිතිය පිළිගන්නා මහජන මනෝභාවයක්, ජනතා මනෝභාවයක්, ජනතා චින්තනයක් ගොඩනැගිය යුතු තිබෙනවා. එය අපි හිතන්නේ නැහැ ජාතික සමගිය ගොඩනැගීම සඳහා හූ උදකලා අරගලයක් කියලා. අනිවාර්යෙන්ම ජාතික සමගිය ගොඩනැගීමේ අරගලයක්, ඉහළ පන්තියෙන් පහළ පන්තියට බලය ලබා ගැනීමේ අරගලයක් එකට ගැස ගැටි තිබෙනවා. ඒ අරගලය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සක්‍රියව මැදිහත් වෙන්නත්, ජයග්‍රහණයෙන් තෙක් කෙලවර කරන්නත් මැදිහත් වෙන බව සපත කරමින් මා නතර වෙනවා. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට.